පළමුවන දේව ප්‍රකාශනය සලමුන්ගේ ප්‍රඥාව නැමැති පොතෙන්ගත් පාඨයකි. මරණය දෙවියන් වහන්සේගේ ක්‍රියාවක් නොවේ. ජීවමාන අය වනසාලීමෙන් එතුමානෝ ප්‍රීති නොවනසේක. එතුමානන් සියල්ලක් මැව්වේ ජීවත් වන පිණිසය. මිහිපිට මැවිලි සියල්ල යහපත්ය. ඒවා තුල මාරක විෂගතියක් නැත. මරණයට මිහිතලය කරෙහි බලයක් නැත. දැහැමි කම අමරණීයය. එහෙත් දෙවිදානෝ මිනිසා නොමැරෙන සුළු කෙනෙකු කළසේක. සිය ස්වරූපයට ඔහු මවා වදාළසේක. ලොවට මරණය පැමිණියේ යක්ෂයාගේ ඊර්ෂ්‍යාවෙනි. ඔහුගේ හවුල්කාරයන්ද මෙය සොයාගනු ඇත. දේව වාක්‍ය එසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. දෙවන දේව ප්‍රකාශනය ශුද්ධෝ පාවුල තුමන් විසින් කොරින්තිවරුන්ට ලියන ලද දෙවන හසුනෙන් කොටසකි. ඇදහිල්ලෙන්ද, කතාවෙන්ද, දැනගැන්මෙන්ද, උද්‍යෝගිමත් භාවයෙන්ද, අප වෙත ඇති ඔබගේ ප්‍රේමයෙන්ද, ඔබ පොහොසත් වී සිටින්නාක් මෙන් මේ සහනාධාර සේවයෙහිද පොහොසත් වී සිටින්න. අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පරිත්‍යාගශීලී කරුණාව ඔබ දන්නහුය. උන්වහන්සේ ධනවත්ව සිටි නමුත් තමන් වහන්සේගේ දිලිඳුකම කරනකොටගෙන ඔබ ධනවත්වන පිණිස ඔබ උදෙසා දිලිඳු වූසේක. මෙයින් අදහස් කරන්නේ ඔබ අමාරුවේ වැටි අනුනට සහනය දීමක් නොව සාධාරණකමක් ඇතිවීමයි. දැන් ඔබගේ වැඩිමනත්කමින් ඔවුන්ගේ අගහිඟකම් පිරිමැසෙන්නාක් මෙන් මතු ඔවුන්ගේ වැඩිමනත්කමින් ඔබගේ අගහිඟකම් පිරිමැසෙනු ඇත. මෙලෙස දෙගොල්ල අතර සාධාරණකමක් ඇතිවේ. මෙසේ වැඩියෙන් ලැබූ තැනැත්තාට වැඩි වූයේවත්, අඩුවෙන් ලැබූ තැනැත්තාට අඩු වූයේවත් නැතැයි ශුද්ධ ලියවිල්ලේ ලියා තිබේ. දේව වාක්‍ය එසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. අපගේ මිදුම් කාර්යයන් වන ක්‍රිස්තුන් ජේසුස් වහන්සේ මරණයේ බලය බිඳ දමා ජීවනයත් අමරණීය භාවයත් සුභාස්න මගින් හෙළි කර වදාළසේක. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක මාක්තුමන් විසින් ලියන ලද දේවවාක්‍ය නම් මෙසේය. ස්වාමින ඔබ වහන්සේට මහිමය වේවා. ජේසුස් වහන්සේ යාලිත් ඔරුවෙන් එතර වූ කල මහා ජනකායක් උන්වහන්සේ වෙත රැස්සූහ. උන්වහන්සේද මුහුදු වෙරළෙහි වැඩ සිටිසේක. එකල ධර්මශාලා ප්‍රධානීන් අතරින් යායිරස් නැමැත්තෙක් අවුත් උන්වහන්සේ දැක පාමුල වැටි. මාගේ පුංචි දුව මරණාසන්නව සිටි. ඈ සුවය ලබා ජීවත් වන පිණිස ඔබ ආවුත් ඈ පිට අත තැබුව මැනවයි උන්වහන්සේට ආයාචනා කළේය. උන්වහන්සේ ඔහු සමග වැඩියසේක. මහා සමූහයක් උන්වහන්සේ තෙරපමින් ඔවුන් වහන්සේ පිරිවරා ගියහ. එකිනෙහිම ධර්මශාලා නායකයාගේ ගෙදරින් සමහරු ආවුත් ඔබේ දුව මලාය. ඉතින් ගුරු දේවයන් තවත් වෙහෙසන්නේ කුමකට දැයි කීහ. එහිත් ජේසුස් වහන්සේ ඒ කීම නොසලකා ධර්මශාලා නායකයාට කතාකොට බිය නොවන්න ශ්‍රද්ධාව ඇතිව සිටින්නයි වදාළසේක. උන්වහන්සේ පේදුරුද ජාකොබ්ද, ජාකොබ්ගේ සහෝදර ජුවාම්ද හැර අන් කිසිවෙකුට තමන් සමග එන්නට ඉඩ නොදුන්සේක. ඔහු ධර්මශාලා නායකයාගේ නිවසට පැමිණියෝය.
එවිට උන් වහන්සේ කලබලයක්ද විලාපහා ලතෝනි නගන්නන්ද දැක ගෙට පිබිස. ඔබ කලබලවන්නේත් විලාප කියන්නේත් මන්ද? දැරිය මැරී නැත. ඈ නිදන්නේයයි ඔවුනට වදාළසේක. එවිට ඔවුහු උන්වහන්සේට සරදම් කළහ. එහෙත් උන්වහන්සේ සියල්ලන් බැහැරකොට දරුවාගේ පියාද මවද තමන් සමග සිටියවුන්ද කැඳවාගෙන දරුවා හුන් තැනට ගොස් ඇය අතින් අල්ලා තලිතා කුමී යැයි ඇයට වදාළසේක. එහි අර්ථය, දැරිය මම ඔබට කියමි නැගිටින්න යනුයි. දොළොස් හැබිරිදි ඒ දැරිය එකෙනෙහිම නැගිට ඇවිද්දාය. ඔවුහුද ඉමහත් විස්මයකින් බ්‍රහන්ත වූහ. මෙය කිසිවකුට නොදන්වන ලෙස ඔවුනට තදින් අනදී උන්වහන්සේ ඇයට කෑමට යමක් දෙන්නට නියම කළසේක. ස්වාමීන් වහන්සේගේ සුභ වදන මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා.